गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सर्वमुक्तदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। अपि सिल दिनाटम सुबह संध्यावक वेवा कीला प्रार्थना करमिं अपि अद अपे धर्म देशनाव आरंभ करनवा अपि कालिम सिहिपत् करनवा अपे अपे लबिले तीन्ने एक दिगट करेंगे यंदु पुलुवां विनाडी 40යි ඉතින් අපි විනාඩි 40 ඉවරුනහම නැවත අපි මීටින් එකකින් ඉවත් වෙලා නැවත අපි ඉක්මනින්ම ස්ටාර්ට් කරනවා. ඉතින් ඒත් එක්කම අපි කලින් දැනුවත් කළා තමයි එහෙම කරන්නේ. එතකොට අපි නැවත ඉක්මනින්ම සම්බන්ධ වෙමු. මොකද අපි එහෙම දෙනාගෙන් පහසුව වෙනුවෙන් අද අපි මාතෘකා කරගන්නට යෙදුනේ අසුභ භාවනාව පිළිබඳව. බොහෝ දිනකට මේ අසුභ භාවනාව කියවහම බොහෝ දිනකට අවබෝධයක් නැහැ මේ අසුභ භාවනාව කොහොමද වඩන්නේ, අසුභ භාවනාව වැඩිීමේ මොකක්ද වෙන්නේ, එතකොට මොන වගේද වඩන්න ඕනේ, ඒ වගේ අදහස් බොහෝ දිනකට එන්නේ නැහැ, බොහෝ දිනෙන් දන්නේ නැහැ. ඉතින් අපි අද කතා කරන්නේ අපි හංගල කතා කරන්නේ නැහැ අද. මොකද අපි විවෘතව කතා කරන්න වෙනවා. මොකද මේ අපි ගැනම කතා කරන හින්දා මේ කතා කරන්නේ මගේ ශරීරය ගැන, මෙතනින් ඔබේ ශරීරය ගැන. අපි කාගේ කාගේ ශරීර ගැන තමයි අපි මේ කතා කරන්නේ. එහෙනම් ඉතින් අද අපේ මාතෘකාව අපි හංගන්නේ නැතුව ඇත්තම කතා කරමු. මොකද अभी मेचर संसार आवेदे රාගය දුරු කරන්නට යාට දුක හයියක් වීර්යයක් ඇති වෙනවා. මේක දුරු කර යුක්තක්මයි කියලා. මේ ලෝකේ ත්‍රිසන් ලෝකේ අපි දන්නවා සත්ව ඉපදලා ඉන්නවා. പ്രേත ලෝකෙ ඉපදලා ඉන්නවා. අසුර ලෝකෙ ඉපදලා ඉන්නවා. പ്രേත ලෝකෙ වැටෙන්න වෙනවා, අසුර ලෝකෙ වැටෙන්න වෙනවා, අවීචී වැටෙන්න වෙනවා. මේ ඔක්කොගෙම වැටෙන්න වෙන්නේ මොකක් හේතු කොටගෙන? मनोहरिदयाकूमनावाक्यम මනත්තම් අපිට මොන හරි අවස්ථාවයක් තියෙනවා නම් ඒක අපිට සපයා ගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් හිත මගේ ජීවිතය මගේ හිතේ රාගයක් යෙදিলা තියෙන වෙලාවක රාගයක් යෙදিলা තියෙන වෙලාවක මට මරණයට පත් වෙන සිද්ධ වුණා. හිත මම ගිහලා ගැදවිලක් කියලා හිතෙන්න පුළුවන්. හිත මං ගිහලා බල්ලෙක් කෝසෙක් කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැත්තම් प्रेत
ඒ ශරීරයෙන් මතක් වෙලා ඒකට මාසා කරලා මරණයෙන් මත් කියලා ප්‍රේතෙක් කියලා ඉපදුනා. මරණ වෙලාවේ මතක් වුණේ තමන් රාගයෙන් බැඳිච්ච ශරීරය. ඒ ශරීරය මතක් වෙලා ප්‍රේත ලෝකෙ ඉපදුනා. ඉපදුනාට පස්සේ මෙයා මොකද වුනේ? අර ශරීරය හොයාගෙන ආ ඇවිල්ලා ඒ ශරීරයෙන් ගැටෙන මල මුත්‍ර, අසුචි, කෙල, සොටු එයා මුළු ජීවිත කාලෙම ඒ ශරීරය ඇත්තේ ශරීරයෙන් ගත්තේ ඒ ටික. දැන් අපිට ඒ වගේ අංකෙක ඇත්තම අපි කතා කරන්න ඕනේ. අංගන දෙයක් නැහැ. අපි කොච්චර ශරීර වලට රාගින් ඇවිල්ලා ඉන්නවද? අපේ ඇලින්න ශරීරයක් මැරෙනලා මතක් වුණා. ඒ රාගයෙන් විඳීමක් පිළිබඳව මතක් වුණා. ඉතින් අපිත් අතෙන්ට වැටෙන්න බැයි. බලන්න මේ සංසාරේ භයානකත්වය. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කළේ, මහණෙනි මේ ශරීර මේ සංසාරේ භයානකත්වය තේරුම් ගන්න කියලා. රාගයේ ඇති ආදීනව ගත්තොත් එහෙම පරලෝක වශයෙන්ුත් අපිට විපාක තියෙනවා. දැන් මෙලෝ වශයෙන් තියෙන විපාක කොච්චරද නේ? එහෙනම් දැන් මම පැවිදි ජීවිතයට පත් වෙලා ඒ කාලය තුලදී ඒ ජීවිතයේ ඉන්න පින්වතුන්ගේ ඒ සිතුවිලි පිළිබඳව මට හිතුණ විදිහට මම කල්පනා කරනවා. ඒ කල්පනා කරනකොට මට වැටුණ කාරණාවක් තමයි මිනිස්සු රාගය නිසා කොච්චර මානසික පීඩාව දෙනවා. රාගය නිසා මානසික පීඩාව බලන්න මානසිකව අපිට පිච්චෙන්නේ නැද්ද? රාගයක් ඇතිවනම් පිච්චෙන්නේ නැද්ද? රාගයක් ඇතිවනම් අපිට නොසන්සුන්කමක් හටගන්නේ නැද්ද? තමන් කවද කියලා අමතක වෙන්නේ නැද්ද? ඉන්න තාමතක වෙන්නේ නැද්ද? තමන්ගේ තත්ත්වය අමතක වෙන්නේ නැද්ද? දැන් අපි මේ ලෝකේ වැරදි කරන මිනිස්සුන්ට බයිනවා. ඒ වැරදි කරන මිනිස්සු වැරදි කරන්නේ නිකන් නෙවෙයි. රාගයෙන් ඇලුනට පස්සේ ඒක මට වුණත් එහෙමයි. ඒක ඔබට වුණත් එහෙමයි. අධිකව රාගය හටගත්තාම ආයක කිඳරක්ම තමයි තමන්ටම තමන්ව පාලනය කරගන්න බැරි වෙනවා. තමන් කරන්නේ මොකද්ද? තමන් කවුද? ඉන්නේ කොතනද? මේ මොකක්වත් අදාළ වෙන්නේ නැහැ. රාගය ඇති වුණොත් එහෙම තදින් අනිවාර්යයෙන්ම වැරද්දට පෙළඹෙනවා. අන්න එවැනි මට්ටමක් තියාගෙන නේද ඔබ ජීවත් වෙන්නේ? ඇත්තම කතා කළොත් ඒකයි. ඒ වගේ රාගය අපේ හිතේ තදින් තියෙනවා නම් මම ඕනි වෙලාවක කොන අපරාධයක් කරන්න පුළුවන්. අද අපි මෙහෙම හිටියට එහෙම කරන්න පුළුවන්. ඇයි? අන රාගය ඒ හිතේ පවතින තුරු එයා ඕනි නරකයක් කරනවා. හෙට හෙඩ්ලයින් යන්න පුළුවන්. අසවලා මේ වගේ වැරද්දක් කළා කියලා. තමයි රාගය ඇති. එහෙනම් මෙන්න මේ චිත්ත සංතානය ගැන ප්‍රවෝධය ඇති කරගෙන මේ රාගයේ පීඩාව ගැන තේරුම් අරගෙන අපි මේක නිදහස් වුණොත් පුදුම සැනසීමක් පුදුම සතුටක් ලැබෙනවා. ඒකයි බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන උතුමන් වහන්සේලා සතුට වෙන්නේ තමන්ගේ ජීවිතය ගැන පුදුම විදිහේ ප්‍රීතියක් ඇති කරගන්න. රාග සිතුවිලි එන්නේ නැතුව නෙමෙයි, රාගයේ විඳින්න බැරුව නෙමෙයි, රාගයේ විඳින්න පුළුවන්කමක් තියද්දී සිතුවිලි එනකොට ඒ සිතුවිලි පාලනය කරගෙන ඒ සිතුවිලි නැති කරලා ඒ සියලුම රාගයන් වලින් වෙන් වෙලා ඉන්නේ ඔය රාගයේ ඇති පීඩාව දන්න නිසා. ඒ රාගයෙන් දුර වුණාට පස්සේ ඒ හිත් තුළ ඇති වෙන සැනසීම හොඳින්ම දන්න. තව පුංචි කාරණාවක් මතක් කරන්න ඕනේ. අසුභානුසතියට යන්න කලින් යම් කෙනෙක්ට මෙන්න මේ රාගයේ දුරු කිරීම තුළින් ලැබෙන මානසික සුවය පිළිබඳව අල්ප මාත්‍රී හැඟීමක් මං කියන්නේ මහලු හැඟීමක් ඇති වෙන්න ඕනේ කියලා. අල්ප මාත්‍රි හැඟීමක් ඇති වුණා. ඒ කියන්නේ භාවනා කළා හරි එහෙම නැත්තම් මේ රාගයෙන් මිදුණු හිත මොහොතකට හරි මිදුණොත් හිත ඒ හිතේ ඇති සැනසීම පිළිබඳ අල්ප මාත්‍රි හැඟීමක් ඇති වුණා. අනිවාර්යයෙන්ම එයා මේ රාගය දුරු කරන වැඩපිළිවෙලට ආයෙ එනවා එනවා. මොකද මේ විරාගයේ ඇති රසය ඉන්වත් මෙච්චරයි විකුණයි කියන්නේ.
කෙනෙක්ගේ ශරීරයක් නිසා අපි විඳින විඳවීම් ටික දකින්න බැරුව ඉන්න දකින්න බැරුණාම තියෙන වේදනා ටික ඒ ශරීරය අපිත් එක්ක තියාගන්න බැරුණාම දැනෙන වේදනා ටික ඒක ඔබට විස්තර කරන්න පුළුවන් කමක් නැහැ මෙච්චරයි කියලා. එහෙනම් මෙන්න මේ පීඩාව දුරු කරන්න නම් අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ අසුභානුස්සතිය වඩන්න. අසුභානුස්සතිය වඩන්නේ රාගය යම් කෙනෙක්ට තියෙනවා නම් අන්නේ රාගය දුරු කර ගැනීම සඳහා. රාගය යම් කෙනෙක් හිතේ තියෙනවා නම් ඒක රාගය කියලා කියන්නේ පැහැදිලිවම ශරීර කෙරෙහි ඇති ඇලීම. හරිද? ශරීර කෙරෙහි ඇති ඇලීම. අනේ ඒක දුරු කරගන්නටයි අපි රාගය දුරු කිරීම සඳහායි මේ කියන අසුභානුස්සති භාවනාව වඩන්නේ. හරි. දැන් වඩන්නේ කොහොමද? අපි ඉතාමත්ම කෙටියෙන් කතා කරමු. මේක පැය දෙකක් තුනක් කරන්න ඕන දේශනාවක්. නමුත් ඉතාම කෙටියෙන් අපි සාකච්ඡා කරමු. පළවෙනිම ක්‍රමවේදය තමයි අජ්ජත්. අජ්ජත් කියලා කියන්නේ අධ්‍යාත්මය තමන්ගේ ශරීරය පිළිබඳ මෙනෙහි කිරීම. දැන් අපි තමන්ගේ ශරීරය කියලා කිව්වහම බොහෝ දෙනෙක් පෙළඹෙන්නේ කඩේක තියෙන හරේ ඉන්ටර්නෙට් එකේ දැකපු හරේ වෙන කාගේ හරි අසුබයක් තමයි මෙනෙහි කරන්නේ. දැන් අසුභානුස්සතිය කිව්වහම එක්කෝ ඡායාරූපයක් හරි අරගෙන වෙනත් අපි කියන්නේ මොකද හිස් කබලක් අරගෙන ඔන්න අසුබය වඩන්න යනවා. වෙන වෙන ශරීර වෙන වෙන වීඩියෝ එකකින් බලලා වෙනත් වූ අයගේ ශරීරවල අසුබය වඩන්න යනවා. ඒ කියන්නේ වීඩියෝ බැලීම තුනත් අපිට පුළුවන්කම තියෙනවා ඒ අසුබය පිළිබඳව හැඟීමක් ඇති කරගන්න. නමුත් මෙතන කියන්නේ අජ්ජත්. මුලින්ම අධ්‍යාත්මය තමන්ගේ ශරීරයේ ඇති අසුභය පිළිබඳව වඩන්න කියලා කියන්නේ. දැන් ඇයි මේ තමන්ගේ ශරීරය පිළිබඳ අසුභයක් වඩන්නේ? එතකොට අපිට අනුන්ගේ ශරීරය පිළිබඳ රාගය ඇති වෙන්නේ. අන්න කර්ම කිහිපයක් නිසා හිම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බලන්න ඒක වටිනාකම. එකක් තමයි අපිට අපේ ශරීරය පිළිබඳව ප්‍රිය භාවයක් තියෙනවා, මාන්නයක් තියෙනවා. මොකද්ද? මගේ ශරීරය හොඳයි, මගේ ශරීරය ලස්සනයි. මේ වගේ හැඟීම් තියෙනවා. මගේ කොණ්ඩේ ලස්සනයි, මගේ රැවුල ලස්සනයි, මගේ මූණ ලස්සනයි, මගේ හැම ලස්සනයි, මගේ උස හොඳයි, මගේ මහත හොඳයි. එහෙම නැත්නම් ඒකේ තව පැත්තක් තියෙනවා හීනමානයක් විදිහට. මගේ කොණ්ඩේ නෑ, මගේ රැවුල නෑ, මගේ ඇඟ මහත වැඩි, මගේ ශරීරය කෙට්ටු වැඩි, මම උස වැඩි, මම මිටි වැඩි. ඔහුගේ අදහස් තියෙනවානේ. ඔබේ ශරීරය ගත්තොත් මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔය ශරීරය ගැන තෘප්තිමත්ද කියලා. නෑ, බොහෝ දෙනෙක් කියනවා නෑ නෑ මම තෘප්තිමත් නෑ, තව ටිකක් මේක හදාගන්න තිබ්බත්. ඔය දහස් තමයි තියෙන්නේ. ඒක එකක්. තමන්ගේ ශරීරය පිළිබඳව මීමක් තියෙනවා. අනිත් එක අපි තමන්ගේ ශරීරය ගැන ඇත්ත මෙනෙහි කරන්නේ නැතුව අනුන්ගේ ශරීරය ගැන ඇත්ත මෙනෙහි කරන්න යනකොට මොකද වෙන්නේ? අනුන් එක ගැටීම ඇති වෙනවා. තේරුණාද? එහෙම වුණහම තමයි ඔය අසුබය වඩනවා කියලා බොහෝ දෙනෙක් අසුබය වඩන්න ගිහිල්ලා තමන්ගේ බිනර දැක්කහම කණ්ඩ වගේ පේන. තමන්ගේ ස්වාමිය දැක්කහම කණ්ඩ කනම් පනවා වගේ හැඟීමක් එන්නේ. ඇයි? තමන්ගේ අසුබය ගැන බලන්නේ නැහැ. අනුන්ගේ ශරීරය අසුබය බැලුවාම තමන්ගේ අම්මා තාත්තා දරුවෝ ස්වාමිය බිරිඳ බල දකින්නකොට අපු අපු අසුබ ගොඩක් කුණක කොට්ටාසයක් කියලා ඒක නිකන් මේ ඒක අපි කියන විකාරයක් කරගන්න. දේසේ පටිගිය ඇති වෙනවා, තරහව ඇති වෙනවා. මේක ඇත්ත මෙනෙහි කරන්න ඇතිකොට මේක ඇත්ත මෙනෙහි කළා අපි බාහිරට යනකොට මොකද වෙන්නේ? මෙතනක් තියෙන එක තමයි අතනක් තියෙන්නේ. හරිද? එතන තියෙන එක තමයි මෙතන තියෙන්නේ. ඒක අන්තිමට එන්නේ. මුලින්ම මොකද කරන්න ඕනේ? තමන්ගේ ශරීරයේ ඇති අසුබය මෙනෙහි කරන්න. දැන් තමන්ගේ ශරීරයේ ඇති අසුබය මෙනෙහි කරන්න නම් තමන්ගේ මේ තච පංචකය පිළිබඳව යම් කිසි අවබෝධයක් තියෙනවා. දැන් මට උත්තර දෙන්න එපා. ඉතින් උත්තර දෙන්න
අපි කෙනෙක්ට ඇලෙන්නේ කෙනෙක් කෙරෙහි අපි ඇලීමක් ඇති කරගෙන කෙනෙක් කෙරෙහි අපි කියමුකෝ ඇලෙනවා කියලා. කියනවා මම මට අරය දැක්කා හැඟීමක් ඇති වෙනවා රාග සිතුවිල්ලක් ඇති වෙනවා. මේ සිතුවිල්ල ඇති වෙන්නේ මොකක් හේතු කොටගෙන? මම කියනවා පහක් හේතු කොටගෙන. ඒ පහෙන් එහාට නෙවෙයි ඒ පහ නැත්තම් අපි ඔක්කොටම රාගය දුරු කරන්න පුළුවන්. රාගය ඇති වෙන්නේ නැහැ. අපිට ඕනම කෙනෙක්ගේ දිහා බැලුවාම ඒ කෙනාගේ ශරීරයේ දිහා අපිට බලන්න ඒ කෙනාගේ රාගයක් ඇති වෙන්නේ කවුරු පහක් ඉන්නා. ඒ පහ නැත්තම් පොත්වත් බලන්නේ අපි. මොනවද කරුණු පහ? පළවෙනි එක තමයි කේස්, දෙක තමයි ලොම්, තුන තමයි නිය, හතර දත්, පහ පහ තමයි හම. හරිද? හම. දැන් ඔබ කෙනෙක් මනින්නේ කෙනෙක් ලස්සනයි කියන්නේ කෙනෙක් ඇත්තක් කියන්නේ කෙනෙක් හොඳයි කියන්නේ කෙනෙක් නරකයි කියන්නේ කෙනෙක් නරකයි කියන්නේ ඔන්නෝේ පහ බලලා කෙනෙක් හිත ගියා කියන්නේ ඔන්නෝේ පහ බලලා. දැන් බුදුරජාණන් වහන්සේ මේ අසුභය පිළිබඳව මෙනෙහි කරනකොට මුලින්ම ගන්න කියන්නේ මෙන්න මේ පහ. තේරුණා? මුලින්ම සුභයට වඩන්න කියන්නේ මෙන්න මේ පහ. ඇයි? අපි මුලින්ම රැවටිලා තියෙන්නේ කෙනෙක් කෙරෙහි රාගයෙන් මෙන්න මේ කරුණු පහ නිසා. එහෙනම් දැන් කොහොමද මේ අසුභය වඩන්නේ? එක අපේ පිටුවෙත් මට යොමු කරලා තිබ්බ හාමුදුරුවනේ මම අසුභය වඩනවා. නමුත් මට හැඟීමක් එන්නේ මම ඉතින් කේසාලෝ මානක දන්ත තචෝ කියලා වඩනවා. නමුත් මට ඉතින් ඒක වචන ටිකක් විතරයි. මට ඒක හැඟීමක් එන්නේ නැහැ. හරියට හරි. හැඟීමක් එන්නේ නැත්තේ ඇයි? අපි හැඟීමක් එන විදිහට අපි ඒක මෙනෙහි නොකරන හින්දා. හැඟීමක් එන විදිහට මෙනෙහි කරන්න නම් බුදුරජාණන් වහන්සේ ක්‍රමවේදයක් දේශනා කළා ආකාර හතරක් ඔස්සේ. ක්‍රමවේද හතරක් ඔස්සේ. පළවෙනි එක තමයි කෙෂ්ටි කරගන්න. අරගෙන වර්ණ සංඨාන ගන්ධේහි ආසය උකාසකව කතා. පළවෙනි එක වර්ණය පිළිබඳව. දැන් අපි කෙස්ටිකර සාහුමෝහික වශයෙන් කෙස්ටිකර අපි යම් කිසි විදිහේ තැනක් ලබා දීලා තියෙනවනේ, වටිනාකමක් ලබා දීලා තියෙනවනේ. දැන් මේ වටිනාකම ලබා දුන්නේ කෙස්ටිකේ ඇත්ත ස්වරූපය මෙනෙහි කරනවා. එතකොට වටිනාකම දියාරු වෙලා යනවා. පළවෙනි ක්‍රමවේදය තමයි කෙස්වල වර්ණය බලන. මම හිතන්නේ අද වෙනකම් බොහෝ දෙනෙක් කිස්සල වර්ණය පිළිබඳ අවබෝධයක් ඇති කරගත්ත කියලා. අපි දැන්වත් බලමු. සමහර කෙස් තඹයි, සමහර කෙස් කළුයි. නේද? තව සමහර කෙස් තියෙනවා සුදුයි කළුයි දෙකම තියෙනවා. හැබැයි සමහර කෙස් වෙන වෙන පාට වෙලා තියෙනවා. එතකොට අන තමන්ගේ කෙස් වල පාට ගැන හොඳට හැඟීමක් ඇති කරගෙන මේ මගේ ශරීරයේ කෙස් පිළිබඳව මෙනෙහි කරා. ඊළඟට සටහන. කෙස් වල සටහනක් තියෙනවානේ. දැන් සමහර අයගේ කොණ්ඩේ ක්‍රේල්, සමහර උන්ගේ කොණ්ඩේ මෙහෙම දිගටියටම තියෙනවා. සමහර අය පීරලා තියෙන පැත්තක් තියෙනවා. සටහනක් තියෙනවා අපේ කෙස් වලට. අර දෙවෙනියට මුලින්ම හැඟීමක් ඇති කරගෙන වර්ණය පිළිබඳව මෙනෙහි කරනවා. දෙවෙනියට සටහන පිළිබඳව මෙනෙහි කරනවා. දෙවෙනි එක ගන්ධය පිළිබඳව. ගන්ධය පිළිබඳව දැන් ශරීරයේ පිරිසිදු කරගා මේ කෙස්ටික පිරිසිදු කරේ නැත්නම් ඔබම දන්න ඔබේ කෙස් මොන තරම් ගඳයිද කියලා. ඒකම අපි ඇත්තම කතා කරමු කියලා. මේ කෙස්ටික හේදුවේ නැත්නම් දවස් දෙකක් මොන තරම් දුකද? ඒක අපිට දැනෙන්නේ නැහැ. මොකද අපි නිතරම කොණ්ඩේ වාලින් ඉන්න හින්දා. ඒක ඔබට දැනෙනවා. මොන තරම් දුකද කියලා. අම්බපාලි මහරහතන් වහන්සේ දේශනා කරනවා රහත් වෙලා මම තරුණ කාලේ මගේ කෙස් හරියට සුවඳ කරඬුවක් වගේ කියලා. හැම වෙලාවෙම සුවඳයි කියලා. හැබැයි දැන් නියම කෙස්වල ගන්ධය එනවා. ඒක තමයි හාවන්ගේ ලුම් වගේ ගඳයි කියලා. කෙස්වල නියම ස්වභාවය. නියම දුගන්ධය. ඊළඟට මොකද කරන්නේ? කෙස් සකස් වෙලා තියෙන්නේ මොන වගේද? අන්න කෙස් සකස් වෙලා තියෙන්නේ ඇට ගොඩක් ඇසුරු කරගෙන නේද? ඒ වගේම ලේ, හම,
නිනිවි ඇසුරු කරන් තමයි කෙස් හටගෙන තියෙන්නේ. කෙස් පිහිටලා තියෙන්නේ කොහෙද? පිහිටලා තියෙන්නේ හිස් කබල උඩ. සමහරන්ගේ සමහරගේ ඉස්සරෙත් තියෙනවා නේද? ඒව උඩ. ඊළඟට සියුම් හමක් උඩ, ලේ උඩ, නහර උඩ මේ කෙස් පිහිටලා තියෙන්නේ. මේක ඇත්තද බොරුවක්ද? මේක ඇත්ත. අන්න කෙස් වල අපි අසුභයේ ප්‍රකට කරගන්න නම් ඔන්න ඔය ආකාර හතරට මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට කොහෙටද අපි යන්නේ? කේසා ලෝම. ශරීරයේ හැම තැනකම තියෙන ලෝම අපිට ගන්න පුළුවන්. විශේෂයෙන් මේ කිසෙල යට එහෙම තියෙන ලෝම ආදී විශේෂයෙන් මෙහෙ ගන්න පුළුවන්. ඒකේ වර්ණය මෙනෙහි කරනවා, හැඩය මෙනෙහි කරනවා, හිතලා තියෙන විදිය නේද? ඒව හැදිලා තියෙන කො මොන වගේද කියලා මෙනෙහි කරනවා. ඊළඟට ඒක පිටා තියෙන තැන මෙනෙහි කරනවා. කේස් ලෝම නිය. දැන් නියපොතුත් එහෙමනේ. දැන් අපි කිව්වොත් එහෙම ඇඟිල්ලක් දකින්න කියලා කාට හරි කාගේ හරි ඇඟිල්ලක් මතක් වුණත් අපිට පේන්නේ මෙන්න මේ මේ හැම ටික උඩ මේ නියපොත තියෙනවා කියලා. මේ හැම ටික උඩ මේ නියපොත තියෙනවා. දැන් එතකොට දැන් නියපොත්තේ පාට ගැන අපිට අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. තමන්ගේ නියපොත වල හැඩය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. මේක පිහිට මේක සකස් වෙලා තියෙන මොනවාද? අන්න ලේ මස් නහර ආදී මේවා හේතු කොටගෙන සහ සතර මහා භූතයන්ගෙන් මිශ්‍ර වීම තුළ. අනිත් කාරණාව තමයි මේක පිහිටල් තියෙන තැන. දැන් බලන්න නියපොත්තක් ගැලවුවොත් එහෙම. මම නම් දැකලා තියෙනවා. එතන මේ මස් ගුලියක් දකින්න අප්‍රසන්නයි. සමහර අයට මේවා දැක්කම කලන්තේ දානවා. මම ඉන්නවා. තමන්ගේම නියපොත්ත ගැලවලා තියෙනවා දැක්කම තමන්ටම කලන්තේ දානවා ඉන්නවා. මේක අස්සේ තියෙන දේවල් يعني හිතන් ඒ අය එහෙම දෙයක් බලාපොරොත්තු වෙලා නැහැ. මේක පිළිහිදලා තියෙන්නේ මස් ගොඩක් උඩ, ලේ ගොඩක් උඩ, නහර ගොඩක් උඩ. මෙන්න මේ හැඟීම අපිට ඇති වෙන්න ඕනේ. මොකද අපේ මේ නියපොත පිළිබඳව නම් අපිට මාන්නයක් ඇති වෙන්න පුළුවන් නෑ කියන්නේ. සමහර අය ඉන්නවා මේ නියපොත හැඩයකට කපනවා. මං කියන්නේ කපන්න එපා, පාට ගන්න එපා. එපා කියන එක නෙවෙයි. ඒක කරන්න. හැබැයි අවබෝධයක් නිසා මම මේ නියපොතු කපන්නේ හැඩයක් ලස්සනක් වෙනුවෙන් නෙමෙයි. මේක මේ පැවැත්මක් තියාගන්නවා. මේක මේ පාට ගන්න වෙන මොකක්ද සන මේක අසුභයක් වහන්න. මොකද මේක ඇත්ත පේනවානේ. ඇත්ත පේනින්ද පොඩ්ඩක් පාටක් ගාලා මේක වෙනස් කරනවා. එහෙම නොකරන්න එපා කියන එක මේ නාන්න එපා, අඳින්න එපා, පළඳින්න එපා, එහෙම එපා කියන එක නෙමෙයි කියන්නේ. ඒක කරන්න හේතු වෙන හේතුව මොකද්ද? මේක මේ නිතරම ජරා වෙනවා කියන හැඟීම අපිට තියෙනවා. එහෙම නැතුව මේ අසුබය කරන අය නාන්නේ නැහැ, කොණ්ඩේ පීරන්නේ නැහැ, අඳින්නේ නැහැ, පළඳින්නේ නැහැ. එහෙම දෙයක් නෙමෙයි මේ ධර්ම කියන්නේ. අවබෝධයෙන් කරන්න ඕනේවා. මොකද මේක නිතරම ජරා වෙනවා. ජරාවෙන හින්දායි මෙහෙම නාවන්න වෙන්නේ, සූඳ ගල්වන්න වෙන්නේ. තව කෙනෙක් ගාවට යන්න වෙන්නේ, යන්න ඕනි, යන්න පුළුවන්කම තියෙන එහෙම කළොත් නැත්නම් යන්න බෑ. ඒක තමයි ඇත්ත. නියපොතු වල ස්වභාවය මෙනෙහි කරනවා. මම ඉක්මනින් ඉක්මනින් ආවේ වටින තැනක් අපිට හම්බ වෙනවා. අසුභය හොඳටම ප්‍රකට කරගන්න පුළුවන් තැනක් නිසා මම මේ කියන්නේ. ඊළඟට දත් ටිකට. අපි කියන දත් කියලා සාලෝමනක දන්ත මෙන්න මෙතනින් හොඳටම අපිට අසුභය ප්‍රකට කරගන්න පුළුවන්. දැන් දත් වල අපේ වර්ණයක් තියෙනවා අපි කියන සුදුයි කියලා. හොඳට තමන්ගේ දත් ටික දිහා බලන සුදුමද කියලා. දැන් තමන්ගේ දත් පිළිබඳව ඉස්සෙල්ලා කණ්ණාඩියක් ඉස්සරහදී නීලා බලා ගන්න. ඒක තමයි අපි බලන්න ඕනේ ක්‍රමය. දැන් අපිට මේ දත් කිව්වහම කෙනෙක් hina වෙනකොටම අපි දකින්නේ මේ තමන්ගේ දත් ටික ලස්සනයි කියලා. නමුත් මේ එකින් එක දත් පිටලා තියෙන විදිය දැක්කොත් එක එක දතේ ඇති පාට ගැන අපි අවබෝධ කරගත්තොත් මේකේ දත් අතේ සුදුයි කිව්වට මේ දත් පිළි එහෙම සුදුභාවයක් නැහැ. සමහර තැන් අඳුරයි, සමහර තැන් කහ පාටයි. සමහර කොච්චර වැද්දත් එහෙම තමයි කරන්න දෙයක් නැහැ. සමහර දත් පනෝ කාලත් ඇති. දැන් බලන්න පාට ගැන අපි දැන් මේ ඉස්සරහ ටිකෙන් තමයි මයින් වෙන්නේ ඔක්කොම දත් ටික ගැන. ඉස්සරහ ටිකෙන් මයින් වෙනකොට හිතනවා මේක ලස්සනට තියෙනවා කියලා. ඇතුලේ ඒව පිළිබඳව මෙනෙහි කරන්න තියෙනකොට අපට අන්න මාන්නයක් ඇති වෙනවා. මොකද ආ මගේ දත් ටික සුදුයි කියලා.
වර්ණය ගැන මෙනෙහි කරනවා. හරිද? ඊළඟට මෙනෙහි කරන්න ඕනේ වර්ණ సంతාන හැඩය. දැන් දත් තුළ තියෙන එකම හැඩයක්ද? දැන් ඉස්සරහා ගත් ටික හැඩයමද හක්කේ දත් තුළ තියෙන. දැන් මෙහෙම යෝජනාවක් කරන්න. මගේ හක්කේ දත් ටික ඉස්සරහට ඇවිල්ලා ඉස්සරහා ගත් ටික හක්කේ තිබුත් මොන වගේ ලස්සනක් එයි. ඒක කල්පනා කරලා බලන්න. හක්කේ දත් ටික ඉස්සරහට ඇවිල්ලා ඉස්සරහා දත් ටික හක්කට ගියොත් මොකද මොන වගේ විකෘති අපේ අපේ අපි හිනා වුණොත් මොන වගේ විකෘතියක් වෙයිද? මේ දත්වලට අපි ලබා දෙන තැන් අන්න හක්කේ දත්වල හැඩය, ඒ වගේම දැන් ඉස්සරහා දත්වල හැඩය, යන මේ කුණ්ඩක රදනක චාරක පුරස්චාරක කියලා හතරක් තියෙනවා. දැන් මේ උල් හතර අන්න මේ උල් හතර පිළිබඳව අපි අවබෝධය ඇති කරගන්න ඕන. දැන් මේ දත්වල හැඩය පිළිබඳව අපි දැන් සටහනක් ඇති කරගත්තා. ඊළඟට මොකද වෙන්නේ? වර්ණ సంతාන ගන්ධේ. ගන්ධ කියන්නේ මේක ඇති දුගඳ ස්වභාවය. උදේ පාන්දර නම් කියේක ඇත්තම කතා කරන්න ඕන කියලා. උදේ පාන්දර අපි කට හොදන්න නැතුව දත් ටික මදින්න නැතුව අඳුමතනම gedira කෙනෙක්ට මූණ දෙන්න කැමති නැහැ. අපනකට බලන්න ඇත්තද බොරුද කියලා. අඳුමතනම තමන් එක්ක එකට ආදරෙන් බැඳී ඉන්න කෙනෙක්ට අපි මූණ දෙන්න යන්නේ නැහැ. මේ කට හොදන්න නැතුව කතා කරන්න යන්නේ නැහැ නයි. මේ කතා කරොත් උදේ පාන්දර මේක දුගඳයි. ඒ විතරක් නෙවෙයි දවල්ට මේක දැන් දත් දවසට කීපාරක් වදින්න වෙනවා. නේද? දැන් තවන්ට මේ කටේ දුගඳ දැනෙනවා ඇති. තවන්ටම දැනෙනවා ඇති. වැඩි ඕනේ නැහැ. විනාඩි 5කින් වගේ දත් ටික නැදලා ආයෙත් අපි මේ දතක් අල්ලලා අපි නාසය ළඟට ඇඟිල්ල ලං කරොත් හමන දුගඳ දැන් මේකට නිකන් තියෙන්නේ නැහැ. දත් ටික මොනවද තියෙන්නේ? මේක කෙල තියෙනවානේ. කෙල මිශ්‍ර වෙනවා, සොටු මිශ්‍ර වෙනවා, සෙම මිශ්‍ර වෙනවා, ආහාර ආහාර මිශ්‍ර වෙනවා, සැකු ආහාර වල අංශු මිශ්‍ර වෙනවා. දැන් මේ මැදවල දැන් ඇතුලේ තියෙන ටික දැන් ඇතුලෙන් ඉන්නුත් යම්කිසි වාතයකින් පිට වෙන ස්වභාවයක් තියෙනවා. ඔක්කොමත් එක්ක දතේ ඇති දුගඳ භාවයයි මේ ඔක්කොම ආවට පස්සේ කොහොම සුවඳක් ඇද්ද? එතකොට මේ දත්වල ඇති අසුබය මොනවද බලන්න. දුගඳ වශයෙන් ගත්තොත් කොතරම් පිළිපලක් ඇති වෙනවද? අපි කෙනෙක් දැක්ක ගමම රැවටෙන්නේ මොකටද? බොහෝ අය කියනවා එයාගේ හිනාව හරි ලස්සනයි. හිනාව මැන්නේ දත්තිකේ. එතකොට තමන් හිනහා වුණ හිනහවට රැවටුනේ දත්තිකේ යථාර්ථය අපි දැනගෙනද හිටියේ නොදැනගෙනද? අපි දැනගෙන නෙවෙයි නොදැනගෙන හිටියේ. ඒ නිසායි අපි රැවටුනේ. හිනහව ලස්සනයි කිව්වේ. මේක ඇත්තද බොරුද? තමන්ගේ ශරීරයේ පිළිබඳව මෙනෙහි කරලා බලන්න. ඊළඟට දත් හැදලා තියෙන්නේ මොන වගේද? විදුරු මහක් තියෙනවා. ඊළඟට විදුරු මහා සෙම ගොඩක් නේද? ඒ වගේම ලේ ආහාර වලින් තමයි මේ දත් හැදෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දත් හැදෙලා තියෙන්නේ. පිටර තියෙන කොහේද? කෙල ගොඩක් උඩ, සෙම ගොඩක් උඩ, නහර ගොඩක් උඩ. නේද? මේ හක් මේ කටුවක් උඩනේ. දැන් මෙතන මේ හරියට දැන් ඉගත්තත් මොකක් හරි එක හරියට මේ හිටවල වගේ නේ තියෙන්නේ. මොනවා හරි මේ යම් කිසි තීරුවක හිටවල වගේ තමයි මේ දත් තියෙන්නේ. දැන් මේ හැම මෙතනින් උඩට ගලවලා මේ ටික පල්ලහැර දැම්මොත් කෙලින්ම ප්‍රකට වෙන්නේ අපේ මොකද්ද? මේ හිස් කබල ප්‍රකට වෙන්නේ. ඒක මොකවත් නැහැ. අන්න මෙන්න මේ දත් ටික හිටලා තියෙන තැන නේද? කෙල ගොඩක්, රසම ගොඩක් උඩ, නාර ගොඩක් උඩ, ලේ ගොඩක් උඩ. මෙන්න මේ දත්වල ඇති අසුබය පිළිබඳව, දත්වල ඇති අසුබය පිළිබඳව අපි මේ විදිහට වර්ණීය විදිහට, සටහන විදිහට, ගන්ධ විදිහට, ඒ වගේම පිට තියෙන තන විදිහට සකස් වෙලා තියෙන මොන වගේද කියලා මෙනෙහි කරනකොට ලොකු පිළිකුලක් ඇති. මේ ඇත්තටම මේ කෙස් ලොම් නිය මේ ඔක්කොටම වඩා පිළිකුලක් මේ දත්වලින් අපිට ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා.
දතුලින් පෙර කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි එන්නේ ඊළඟට අපි එන්නේ මේ ශරීරයේම තියෙන හැම ටිකක් හැම පිළිවෙලම. එද ඔබ ඔබේ ශරීරයට අනුන්ගේ ශරීරවලට වැඩි හරියක් වටිනාකමක් දුන්නේ හැම ටික දිහා බලලා සුදුයි කළුයි නේද? තලීරුයි මේ ඔක්කොම අපි වටිනාකම් දුන්නේ මේ හැම ටිකටනේ. දැන් බලන්න මේ හැම ටික වර්ණය බලන්න දැන් මේ අපි අපි ගන්න සමස්ත වර්ණයක් නේ සමස්ත වර්ණය ගන්න අපි මේ අතේ දකින පාට බලන මූණේ දකින පාට බලන ඔය ටිකෙන් බලන්නේ අපි තේන්නේ කන මෙයා සුදු කෙනෙක් මෙයා කළු කෙනෙක් කියලා අපිට පේන්නේ ඔය ටික විතරනේ. නමුත් දැන් අපේ ශරීරයේ පිළිබඳ අපි අවබෝධයක් තියෙනවා. දැන් මේ දෙකිනි වගේ තැන්වල සුදුම වෙන්නේ නැහැ. මොකද මේ හැම එකට මේ ලං වෙනකොට ඒ තැන් දුර්වර්ණ වෙනවා. එතකොට දැන් අපි හිසේ තියෙන මේ හැම ගත්ත සුදු නැහැ. දැන් අපි හිස බානින්ද අපිට පේන කොළපාට වගේ ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඔබෙත් එහෙමම තමයි. එළවලු බාන කපන කොටීම මේ අයිඩ ප්‍රකටත් වෙනවා. ඒ කියන්නේ අපේ ශරීරයනි හැම තැනම මේ හැම පිහිටලා තියෙන විදිය මේ හැමේ පාට ගැන අපි අපි හැමේ වර්ණය ගැන මෙනෙහි කරනවා. මේ අඳුරු තැන් වල හැම අඳුරුයි බොහෝ විට. අනේ ඒ හැම වල ඇති පාට වර්ණය අපි එකින් එක මෙනෙහි කරනවා. හැම තැනම ශරීරයේ තියෙන වර්ණය වන්න සංතාන සතහන් මේ හැමෙන් අපි සතහන් දීලා තියෙනේ. මේ ශරීරයට අපි හැඩයක් දෙනවා. හැමෙන් අපි තීරණයක් කරලා දෙයක් කරලා තිනවා මේ ශරීරයේ මෙහෙම හැඩයක් තියෙන කියලා. දැන් මේ හැම ගැලෙව්වොත් මේ හැම ගැලෙව්වොත් මේ හැඩේ හැඩේ මෙහෙමම පවතීවිද? රේන් කෝට් එකක් ගලවලා ඔබ ඔබේ ටවර් ට්‍රැක් එකේ ඉල්ලනවා. එතකොට මොන වගේ තියෙන්නේ? මම මට අත මෙහෙම වෙලා නේද ඇකිලිලා හැඩයක් නැහැ ඒක. ඒක එක එක කැතයි සාමාන්‍ය. මේවම මොකද වෙන්නේ? දැන් මෙහෙම ගැලෙවුවාම දැන් මේ ඔළුවේ කළු පාට ටික තියෙනවා, මේ පිටිපස්ස පොන්දේ තියෙනවා, මේ ශරීරේ හැමතැනම ඒ අඳුරු වෙච්ච තැන් ඒ ක්‍රමවේදයක තියෙන මේ හැම තැනම තියෙන මහා විකෘතියක් අපි හිතන් ඉන්නාම නෙමෙයි තියෙන්නේ ගැලුවට පස්සේ. ඒ ගැලුව බැලුවොත් අන බාන්න අපි හැඩය ඉරවිට ලයින් එක තියන හැඩය ගැන මෙහි කරනවා. වර්ණ සංඛාන ගන්ධේහි දහඩිය දහඩියෙම දානකොට මේ හැම ඇති දුගඳ ස්වභාවයනේ අපි මෙනෙහි කරනවා. අපේ මුහුණේ හේදුවේ නැත්නම් අපි නෑවේ නැත්නම් මේ හැම දුගඳ අමන කෙනෙක් ගාවට යන්නවත් පුළුවන් කමක් නැහැ. අප්‍රසන්න වෙනවා. අප්‍රසන්න වෙනවා. අන්න දුගඳ. ඒ වගේ මේ හැම හැදලා තියෙන මොන වගේදනේ සතර මහා ධාතුන්ගේ. ඒ වගේ මේ විතරක් නෙවෙයි. තව මොනවද මේක තියෙන්නේ? මස්. නේද මස් ගොඩක් සිදු කරගෙන මස් මස් වලින්. ඒ වගේ මේ ලේ වලින්. නහර වලින්. වාපිත් සින්නේ ඔක්කොම වහන් ඉන්නේ මේ හැමෙන්. මේ වැත්තම මේක ඇඳලා තියෙන මේක පිටලා තියෙන්නේ ඇට කටු ගොඩක් උඩ නේද, මස් ගොඩක් උඩ. දැන් අපි මේ ශරීරයේ අපි මේ ශරීරයේ තැන් තැන් වලට අපි වටිනාකම් දීලා තියෙනවා. අපි මේ ශරීරයට අපි හැඩයක් දීලා තියෙනවා. අපි හැඩයට රවටෙනවා. එතකොට ඒ හැඩේ කොහොමද ආවේ? දැන් මේ අපි මාංශ පේශි මෙතන වැඩිපුර තියෙනකොටම මෙතන පොඩ්ඩක් ඉඳිලා තියෙනවා. ඒ පිම්බලත වෙනමකවත් නෑ. මේකටනේ මස් වැඩි වෙලා තියෙනවා. ශරීරයේ ඕනෑම තැනක එහෙම වෙන්නේ මස් වැඩි වෙලා තියෙනවා. මස් වැඩි වුණ එක මොකද වෙන්නේ? එතන පිම්බෙනවා. මේ මස් ගොඩක් උඩ තමයි මේ හැම ටික පෙර වෙලා තියෙන්නේ. නහර ගොඩක් උඩයි මේ හැම ටික පෙර වෙලා තියෙන්නේ. ඇටකටු ගොඩක් උඩයි මේ හැම ටික තියෙන්නේ. ලේ ගොඩක් උඩයි මේ හැම ටික තියෙන්නේ. දැන් මේ හැම ටික ගැලෙව්වොත් දැන් හැම ටික ගලවලා අපේ ශරීරය යම් තැනක එල්ලෙන එල්ලෝගා මොකද වෙන්නේ? මේ ඔක්කොම කඩාගෙන වැටෙනවා. මස්ටික් කඩන් වැටෙනවා. මේ මෙතන දැක්කේ මේ සියලුම කඩාගෙන වැටෙනවා. මේ ඔක්කොම පැක් එකක් තියෙනවා. මේ ඔක්කොම පැක් කරලා තියෙනවා. මේ සේරම හැම වෙලින් පැක් කරලා තියෙනවා. හැම නැත්තම් ඔක්කොම කඩාගෙන වැටෙනවා.
අන්නේ විදිහට අපේ මේ ශරීරය මේ විදිහට වැහිලා තියෙන්නේ මෙන්න මේ හැම ගොඩක් හැම නිසා තමයි මේ ඇතුළ පේන්නේ නැත්තේ හැම ටිකෙන් තමයි මස් ටික වැහිලා තියෙන්නේ හැම ටිකෙන් තමයි ලේ නහර එතකොට ඇට කටු ටික පිට එතකොට ආමාශය එතකොට මල මුත්‍ර අසුචි කව කලාඳුරු නේද මෙන්න මේ හැම ටිකෙන් තමයි සේරම වහගෙන ඉන්නේ වහන් ඉන්නවා පිට කරන්න ඕනුනාම ඉතින් මේ සිදුරුලිම පිට කරනවා දැන් මට කියන්න මේ හැම ටික සේරම ගලුවා දැන් මේ ඔක්කොම දින හැම ටික උඩනේ දැන් ඩත් හැර අනිත් ඔක්කොම හැම ටික උඩනේ තියෙන්නේ කොණ්ඩේ ඒ වගේම නියපොතු අපේ මේ ශරීරයේ තියෙන රෝම කෝප මේ සේරම තියෙන්නේ හැම ටික උඩ දැන් මේක ගලවලා අයින් කරොත් එහෙම ඔබට නමක් දීලා තියෙනවනේ මට නමක් තියෙනවා මටත් නමක් තියෙනවා ඔබටත් නමක් තියෙනවා එතකොට අපිට නම කියලා අසවලා කියලාවත් හඳුනගන්න පුළුවන් මේ අසවලා කියලාවත් අපිට හඳුනගන්න පුළුවන් කමක් නැහැ ඇයි දැන් හැඩයක් දීලා තියෙනවා මේ පුද්ගලයා කියලා කියනවා දරුවා කියනවා අම්මා කියනවා තාත්තා කියනවා මම ආදරය කරන කෙනා කියනවා මේ හැමති කෙලෙකුත් අඳුරගන්න බෑ කවුද කියලා එහෙනම් අපි රැවටෙන්නේ මෙන්න මේ ටික නේද කෙනෙක්ට රැවටෙන්නේ කෙනෙක් කෙරෙහි අපි රාගයක් ඇති කරගන්නේ කෙනෙක් කෙරෙහි අපිට යම්කිසි විදිහේ හැඟීමක් ඇති වෙන්නේ ඔන්න ඔය ටික ඔය හැම ටික ගැලෙව්වොත් එහෙම ආදරය කරන අය හොයා ගන්නවත් නැහැ මේ හැම ඕනෙම වෙලාවක ඇති වෙන්න පුළුවන් දෙයක් කෙනෙක් මන් දන්නේ කෙනෙක් ඉන්නවා කාන්තාවක් ඉස්සර හරි ලස්සනයි මොකක් හරි ආරවුලක් කියලා මේ ඇසිට් එයාගේ මූණට කවුරු හරි ගහලා තියෙනවා දැන් මේ ඔක්කොම හැම ටික ඇතුලට ගිහින් කළු වෙලා මූණ නිකන් විකෘති වෙලා හැම ඒ වගේ තත්ත්වයකට පත් වෙන්න පුළුවන් මෙන්න මේ යථාර්ථය අපි දකින්න ඕනේ මේ මේ ශරීරය කියන්නේ ඕනෙම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් වගේ මේ මේ කුණක ගොඩක් ඉතින් මේ විදිහට අපි මේ ශරීරයේ ඇති යථාර්ථය පිළිබඳව අපි දකින්න ඕනේ ඒත් එක්ක මොකද කරන්නේ අපිට මේ ඇතුළත් පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන් නේද ඇටකට පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන් ආහාර පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන් ලේ පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන් එද අසුචි මල මුත්‍ර මේව පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන් දැන් අපි මේ එකින් එක මෙනෙහි කරනකොට අපිට මොකද වෙන්නේ ලොකු පිළිකුලක් ඇති වෙනවා දැන් සමහර අයට මේ කෙස්ටික මෙනෙහි කරනකොට ලොකු පිළිකුලක් ඇති වෙනවා සමහර එතනින් පිළිකුල ඇති වෙන්නේ නැහැ සමහර උන්ට දත් පිළිබඳව මෙනෙහි කරනකොට පිළිකුල ඇති වෙනවා ඒතකොට එක දෙයක් පිළිබඳව හොඳට පිළිකුල වැඩි වුණොත් එහෙම අපිට මුළු ශරීරයේ පිළිබඳව ලොකු පිළිකුලක් ඇති කරගන්න පුළුවන් එතකොට ඒකක් ප්‍රමාණවත් වෙනවා රාගයෙන් දුරු වෙන්නට රාගීතක් ඉතින් බැහැර වෙන්නට ඒ කියන්නේ ඒ වගේ කඩින්ම අපිට පිළිකුලක් ඇති වෙනවා නම් අන්න අපිට පුළුවන් එතනින් සෑහීමකටපත් වෙන්න. හැබැයි එතනින් සෑහීමකටපත් වීමම ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ දැන් අපිට බුදුරජාණන් වහන්සේ එකින් එක මෙනෙහි කරන්න දෙන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි මේ එකක්වත් ගන්න දෙයක් නැහැ. හරිද? දැන් යාළුවෝ ඉන්නවා කියමුකෝ 10 දෙනෙක්. මගේ යාළුවෝ 10 දෙනා හොඳින්ම ඇසුරු කරනවා. ඇසුරු කරනකොට එක්කෙනෙක් ඒ ඔක්කොම යාළුවෝ නරකයි. එක්කෙනෙක් ඇසුරු කළ බනවා යක් නරකයි කියලා මට ප්‍රත්‍යක්ෂයි. කවුරුවත් කියන්න ඕනේ නැහැ. දෙවෙනි අය ඇසුරු කරනවා එයාත් ඇසුරු කරන බැලුවාම අන්නේ යාව නරකයි කියලා දෙනවා. ඔහොම 14 දෙනාම මම මේ මිනිහ කියලා බැලුවාම මට 14 දෙනා පිළිබඳව මම ප්‍රත්‍යක්ෂයෙන් දන්නවා කවුරුත් කියනින්ද නෙමෙයි මේක නරකමයි කියලා. අන්නේ ඒකට තමයි. මේ මොහ ශරීරයෙන් තියෙන සියලුම කුරුප කොටස් එකින් එක මිනිහ කරනකොට මේකත් අසුබයි අරකත් අසුබයි හැම එකක් පිළිබඳව අපිට අසුබය ඇති වෙලා එකක්වත් මේක ගන්න තැනක් නැහැ අසුබයි කියලා ගන්න තැනක් තියෙනවා නම් අපිට බුදුරජාණන් වහන්සේ ඔක්කොම දුකයි කියලා කියන්නේ නැහැ
එහෙනම් මේක එකම තැනක්වත් මට කියන්න මගෙන් අහන්න මට උත්තරයක්වත් නෑ. මේක සුබයි සුවයි කියලා ගන්න තැනක් තියෙනවද? එකම තැනක්වත් නෑ මේ ශරීරේ. ඔක්කොම පිළිකුල සහගතයි. එහෙමනම් පසුබය තුළින් අපේ එක 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 විදිහේ කමඨහන අරගෙන අත්තිමස්මින් කායේගේ සාලෝ මානකා දන්තා තචෝ කියලා තියෙන්නේ දෙතිස් කුණුකේ. ඒ දෙතිස් කුණුකේ පිළිගෙන ඉගෙන ගන්න මේ ඔය අපිට අන්තර්ජාලය තුළින් විස්තර ඕනෑ තරම් හොයා ගන්න පුළුවන්. අපේ උමනාවක් තියෙනවා නම් ඒ දෙතිස් කුණුකේ ඉගෙන ගන්න. එතකොට අපිට මේ මුළු ශරීරයේම එකම තැනක්වත් හොඳයි කියලා ගන්න තැනක් නෑ කියන අවබෝධයනවා. දැන් මම මෙනෙහි කරේ මගේ ගැන. දැන් මගේ ගැන මෙනෙහි කරනකොට මට මං ගැන ඇති මාන්‍ය දුරු වෙනවානේ. මං ගැන ඇති මාන්‍ය දුරු වෙනවා. දැන් මං දෙවෙනියට මොකද කරන්නේ? බහිද්ධාව. අනුන්ගේ ශරීරය පිළිබඳව මෙනෙහි කරනවා. තව කෙනෙක්ගේ ශරීරයක් පිළිබඳව මෙනෙහි කරනවා. ඒ විදිහටම. එයාටත් මේකමයි තියෙන්නේ. අනුන්ගේ ශරීරය පිළිබඳව මෙනෙහි කරනකොට අනුන් කෙරෙහි තියෙන රාගය මට නැති වෙනවා. දැන් අජත්ත පිළිබඳව තමන්ගේ වශයෙන් මෙනෙහි කරනවා. බාහිර වශයෙන් අනුන්ගේ ශරීර පිළිබඳව මෙනෙහි කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අජත්ත බහිත්තාව. තමන්ගිනු බාහිර බහිද්දා වශයෙන් එහෙම ඒ කියන්නේ අනුන්ගේ වශයෙන් මෙනෙහි කරන්න කියලා. මොකද්ද මේ කතාව? මුලින් කියනවා තමන්ගෙන මෙනෙහි කරන්න අජත්ත කියලා. ඒ බහිද්දාව කියන්නේ අනුන්ගෙන මෙනෙහි කරන්න කියන ඊළඟට අජත්ත බහිද්දාව. මොකද්ද මේ දෙක පිළිබඳව මෙනෙහි කරද්ද කියන්නේ? දෙක සංසන්දනය කරනවා. මගේ කෙස්ටික ගන්නවා ආ මේක එහෙමයි. අනුගේ කෙස්ටික ගන්නවා ඒකත් එහෙමයි. මගේ හැමටික් ගන්නවා ආ මේ හැමත් එහෙමයි. අනුගේ හැමටික් ගන්නවා ඒ හැමත් එහෙමයි. මේක මේ දෙපැත්තේ පෙරලා පෙරලා බලලා බලනවා වගේ ඒ පැත්තක් බලනවා මේ පැත්තක් බලනවා දෙපැත්තම බලනකොට අන්තිමේදී එකම උත්තරයයි. ඔක්කොම අසුබයි. සංසන්දනය. අන්නේ වගේ කෙනෙක්ට එහෙම මෙනෙහි කරපු කෙනෙක්ට එන ලොකු අවබෝධයක් තමයි හැඟීමක් තමයි මේ ලෝකේ ඇලෙන්න රාගයෙන් ඇලෙන්න හෝ සුවයි කියලා අල්ප මාත්‍රි ආස්වාදයක් ඇති කර ගන්නට ශරීරයක් මේ ලෝකේ නැහැ කියන අවබෝධය තියෙනවා තමනුත් ඇතුළත් එතකොට මොකද වෙන්නේ මාන්නෙ බිඳිලා රාගයෙන් දුර වෙලා බොහෝම සාන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන්. වැඩි හරියක් දෙනා අපාය වැටෙන්නේ මේ රාගී ඉන්නවා. දැන් බලන්න මෙතරම් වැඩ පිළිවෙලක් භාගතුන් වහන්සේ ප්‍රදේශනා කරලා තියෙනවා. මේක මෙනෙහි කරලා බලන්න අනිවාර්යයෙන්ම අපිට රාගය දුරු කරගන්න පුළුවන්. ඒ නිසා අපි අද ඉතාමත්ම කෙටියෙන් අසුභානුසුති භාවනාව පිළිබඳව සාකච්ඡා කළා. මේ අසුභානුසුති භාවනාව පිළිබඳව අපි සාකච්ඡා කරලා අපි ඒකෙන් හැඟීමක් දැනට ඇති වුණා. ඒ හැඟීම අපි භාවනාව මේ වශයෙන් මෙනෙහි කරමින් තවතත් ප්‍රගුණ කරගත යුතුයි. අහනකොට යම්කිසි විදිහේ අපිට පිළිකුලක් ඇති වෙනවා ඒක ඇති ඉතින් නවතින්න එපා. ඔබ භාවනාවක යෙදෙන්න මේ භාගයක් විනාඩි 10ක් වගේ අදුම තරමේ විනාඩි 10ක්වත් දෙන්න. එතකොට විරදාට වඩා තමන්ට රාගය ඇති වෙන තැන්වල රාගය ඇති නොකරගෙන පීඩා ඇති වෙන තැන්වල පීඩා ඇති නොකරගෙන ඉන්න පුළුවන්. මේක පුදුම වදයක් නේ දෙන්නේ හිත. ආරෙ වැහල යන්න බෑ. ශරීරයක් දැක්කොත් ඒක උපාදාන කරගෙන ඒක ගැන මෙනෙහි කරනවා. තව එකක් දැක්කොත් ඒකට ඇලෙනවා. මේක ඉවරයක් නෑ. මේ පීඩාවගේ අවබෝධයත් කරගන්න. රාගයක් ඇති නැති අපිට පාර බැහැලා හරි සනසීමේ යන්න පුළුවන්. පාර බැහැලා සනසීමේ යන්න පුළුවන් රාගයක් නැති කරගත්ත. ඕන ශරීරයක් දැක්කට අපහසුතාවයක් ඇති වෙන්නේ. මේ සුවේ විඳින්න ඔබත් උත්සාහවන්ත වෙන්න. එච්චරයි මට අදට දේශනා කරන්න තියෙන්නේ. හැම දිනාටම උතුම් කුසලයක්. උතුම් ධර්ම බෝධි පිණිසම අවතීවා කියලා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.